දුනා මං මට පොඩි කතාවක් කියන්න අම්මෝ දුනා දවස හරියටම බලාගන්න ඕනේ මැප් එකෙන් දවස මේ මාසේ 21 වෙච්ච සිදුවීමක් ගැන මේ කතාවට අපේ කතා නායකයෙක් පොඩ්ඩක් දාගන්න ඕනේ යාගේ නම ඇන්ඩ්‍රු ඩේවිස් එයා ඉන්නේ UK වල 21 වෙනිදා රෑ තිබ්බා ෆ්ලයිට් එකක් එයාට හරි සිංගප්පූරු ගුවන් සේවයට ඇයිති ඒක එනවා UK වල ඉඳලා සිංගප්පූරුවට හරි සාමාන්‍යයෙන් රෑ 10:05 වගේ තමයි ෆ්ලයිට් එක පිටත් වෙන්නේ. පහුවෙන්ද උදේ තමයි සිංගප්පූරුවට එන්නේ. මේ බෝයිං ගුවන් යානයක් SQ-321 අපේ මේ කතානායක ඇන්ඩ්‍රු ඩේවිස් මාත් එන්නේ. හරි. එයා ඇත්තටම බිස්නස් වැඩ වගේකට නිව්සීලන්ත යන්නයි මේ එන්නේ. මෙතන කනෙක්ෂන් එකක් ෆ්ලයිට් එකේ. එතනින් ඊළඟ ප්ලේන් එක අරගෙන යා නව්සීලන්තයට යන්න. කොහොම හරි ඉතින් දැන් ඕම් පැය 10ක් විතර දැන් ඉතින් එනවා. එනවා එනවා ඉතින්. කොහොම හරි පැය 10ක් ෆ්ලයි කරා කියලා කියන්නේ ඒ වෙලාව වෙනකොට අන්දමන් මුහුදට උඩින් තමයි එයා ක්‍රාෆ්ට් එක තියෙන්නේ. රයිට්. දැන් එළිවෙන කිට්ටුව මේ. ඒ වෙලාවේ තමයි කැබින් ක්‍රූ එක ඇවිල්ලා ට්‍රොලි තල්ලු කරන් ඇවිල්ලා "So chicken or fish? Are you vegetarian? You want tomato juice?" "Kamalasti." ඒ වගේ යන්නේ නැහැ බං. කුත්ති ඉඳලා මේ ගෙවල් වල නෙමෙයි කෑම කන්න නගලා මේසේ ට්‍රොලිය තල්ලු කරන් ඇවිල්ලා ළඟට ඇවිල්ලා දෙන්නේ. "කෑමලාස්ති" කියලා අඬ ගහන්නේ නැහැ මේ මේන්නේ කින්න මිනිස්සුන්ට ඇවිල්ලා කාලය යන්න කියලා. දාන ශාලාවක කන්න දෙනවා නෙමෙයිනේ. හරි. අනේ අම්මෝ. මිස් මට බෑ මිස් මුදුනු අනේ මං කියන්න මට කුතුහලයි ඉතින් මෙයාත් කෑම එක ඕඩර් කරනවා මන්දන්න චිකන් ද ෆිෂ් ද කෑවේ කියලා එක අපිට අදාල නැහැ බිත්තර වෙන්න ඉතින් එකම එක සද්දයයි කෑම බීම කෝපිද අරවා හෙන්දි ගෑරුප්පු කැබින් එක මාර බිසි දැන් ක්‍රූ එක හියනවා මෙහියනවා ලොකු ලොකු වැඩ සමහර අය ඉතින් වොෂ්රූම් යනවා දීපාන්දරනේ වොෂ්රූම් යනවා එනවා ඇඟවල් වල හැපෙනවා පෝලිං වල ටොයිලට් එක ගාව බලාගෙන ඉන්නවා දත් මදින්න යනවා දත් මදිනත් ඔව් දත් මදිනවා ඒක තමයි ඒක තියෙනවා ඔය නැගේ මදින්නත් දැන් එක පාරටම සීට් බෙල්ට් සයින් එක ඔන් වෙනවා. ප්ලේන් වල ගියායට කියන්න ඕනේ නැහැ. යන්න ඉන්න අයට අපිට කියන්න පුළුවන්. පොඩි ලයිට් ටැප් පත් වෙනවා සීට් බෙල්ට් දාගන්න. හැම වෙලාවෙම පත් වෙලා තියෙන එකක් තමයි සිගරට් බොන්න එපා. ඒක හැම වෙලාවෙම පත් වෙලා තියෙනවා. Yes. සීට් බෙල්ට් දාගන්න ටුම් ටුම්. සීට් බෙල්ට් සයින් එක ඔන් වෙනවා. එක පාරටම. සාමාන්‍යයෙන් ටේක් ඔෆ් එකේදී කියන්නේ උඩට ගන්නකොට හරි ලෑන්ඩින් වලදී තමයි ගොඩක් වෙලාවට සීට් බෙල්ට් දාගන්න කියලා විශේෂයෙන්ම කියන්නේ. නමුත් ඒ අතරමැද වාරෙත් ඉතින් සීට් බෙල්ට් සයින් එක ආවොත් එහෙම වෙන්න පුළුවන්. හරි ඒත් එක්කම කියනවා පයිලට් කතා කරනවා ඇහෙනවා PA සිස්ටම් එකෙන් සීට් බෙල්ට් ඇඳ ගන්න නොනවරුනි මහත්තුරුනි අපි පොඩි වායු අවපීඩන කලාපයකට ඇතුල් වෙලා තියෙන කියලා. අනේ හා ඒ කියන්නේ එයා පොකට් එකක් එකට කියන්නේ. අපි කියනවා මේ වගේ වෙලාවකට ගුවන් යානයේ ප්‍රතිචාර දක්වන විදිය බලලා ටර්බියුලන්ස් එකකට අහු වුණායි. ඇන්ඩ්‍රු මහත්මයා දකිනවා සයින් එක. යස්. කන එක පැත්තක තියලා ඒ මොහොතේම එයා සීට් බෙල්ට් එක දාගන්න. හරි. සරල දෙයක්. ටක් ගාලා බකල් එකට දාගන්ති. දාලා හැරෙන්න හම්බ වෙන්නේ. එයා දකිනවා එකපාරටම කකා බිබුයි හිටපු කෑම ටික සේරම යනවා සීලිම දිහාට. මිනිස්සු යනවා උඩ. අනේ. ට්‍රොලි යනවා උඩ. කෝපි උඩ. බනිස් පාං චිකන් ෆිෂ් උඩ. ක්‍රූ එක උඩ. ක්‍රූ එක උඩ. කොහොමද උඩ තමයි. ක්‍රූ එක දැන් වහලේ උඩ. එතකොට ඉඳගෙන හිටපු මිනිස්සු සීට් බෙල්ට් දාගෙන නැති හිටපු මිනිස්සු ඕවර්හෙඩ් කැබින් කඩාගෙන එයා වෙන්ස් කඩාගෙන ලයිට් කඩාගෙන ඔලු ඇතුලේ. ඔලු. ඒක තප්පර කීපයක් වගේ. ඉතාම සාමකාමීව පටන් ගත්ත ගමන පැය 10ක් ගියා. සාමකාමී. ගුවන් යානය තප්පර කීපයක් ඇතුළත අඩි 6000කට වඩා වැඩි ප්‍රමාණයකට කඩාගෙන. අඩි 6000. අඩි 6000ක ඩ්‍රොප් එකකට දරාස්කල. ඒ හිතාගන්න බෑ. යා ක්‍රාෆ්ට් එකක් එන්ජින් වලින් කරකවලා අහසේ තියාගන්න වේගය ඕනේ වගේම හුලනුත් ඕනේ. එයා පොකට් එකකදී හුලන් එක සැරේම නැති වෙලා යනවා. අපි නිකන් කියන හුලන්නම් ඔය ඕන් තරම් තියෙන කිව්වට හුලන් එහෙම නැති දැනුත් තියෙනවා. ඒ වගේ යා පොකට් එකකට තමයි SQ-321 සිංගප්පූරු ගුවන් යානය අනපේක්ෂිත වෙලාවක අහු වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇන්ඩ්‍රු මහත්මයාගේ පිටිපස්සේ සීට් එකේ හිටපු තව බ්‍රිතාන්‍ය ජාතිකෙක් ඒ ෂොක් එකට මැරෙනවා. එයාත් එක්ක කතා කරපු තව කීප දෙනෙක් ගියා දකින්නවා නළල පැලිලා ඔලු පැලිලා අතපය තුවාල වෙලා මිනිස්සු වැටුණු වැටුණු තැන්වල එක මොහොතකින් ඒක නිකන් අර ගුවන් යානේම පින්තූර දැක්ක අස්පස් කරගන්න බැරි වෙච්ච පොලක් වගේ අහුවෙන්දට හැම දෙම හැම හැම තැන්වලම මේකේ හිටියා කට්ටිය 211 ක්‍රූ එක හිටියා කියන්නේ එයා හොස්ටස් ඒ වගේ වශයෙන් හරි පයිලට්ලා ඇතුළු 18ක් 104 දෙනෙක් තුවාලයි ඒකනොත් 20 ගානක්ද කොහෙද ක්‍රිටිකල් කන්ඩිෂන් වල හිටියා ICU හිටියා අලුත්ම තත්ත්වේ කොහොමද කියලා දන්නේ නැහැ ඒ අතර අපිට ඊයේ ආරංචි වුණා කටාර් දෝහා සිට අයර්ලන්තයේ ඩබ්ලින් වලට යන ගුවන් යානයක් ආයිත් වායු කැළඹීමකට අහු වෙලා පුද්ගලයෝ 12කට තුවාලයි. ඒකත් බොයින්
1789 තුර්කියට උඩින් යන වෙලාවේ තමයි ඒක පොකට් එකකට අහු වුණේ. ඒකෙත් 12කට තුවාල වුණා. දැන් ඉන්සිඩන්ට් ළඟ ළඟ. වෙදරගත් එච්චර හොඳ නෑ මේ හිඳලා බලනකොට නේද? ඒක නේ. බෙන්ගාල බොක්කේ කැළඹීමක් තියෙනවා. මේක මොකද්ද දන්නවද මේ මම මේ තටම තටම මේ කියන්න හදන්නේ? ගුවන් ගමන් යන අයගේ අත්දැකීමක් මේක. සීට් බෙල්ට් සයින් එකට ප්‍රතිචාර දක්වන ප්‍රීස 50%ක්වත් නෑ. ඩෝන් කියන්නේ නේ. සමහර මිනිස්සු මම දන්නවා ලොง හෝල් ෆ්ලයිට්ස් වල පොරෝණයක් දෙනවනේ වහගන්න සීතල රෑට සීතල නේ උඩ හරි සීතලයි කොහමද? ඔව් අර බෙඩ් ෂීට් එකක් දෙන්න. හරි හරි පොරෝණේ බෙඩ් ෂීට්. බෙඩ් ෂීට් එන්නේ මේ යෝදියෝ බ්ලැන්කට් එකක් දෙන්න. බෙඩ් ෂීට් එකක් දෙන්න ඇඳකුත් දෙන්න එපැයි. මම සීරියස් ඉන්නේ. හරි ඉතින්. මොදුනෝ. බ්ලැන්කට් එකක් දෙන්න. කතාව කියන්නකො. බලන්නේ බ්ලැන්කට් එකක් දෙන්න. හරි හරි බ්ලැන්ක්. මොකද්ද දෙන්නේ? බ්ලැන්කට්. බ්ලැන්කට් එකක් දෙන්න. බෙඩ් ෂීට් එකක් දෙන්න. මන් දන්නවා ගොඩක් අය කරනවා කපටි වැඩක් මාත් කළා තියෙනවා. ඒක ගෙදර අරන් එන්නේ. බ්ලැන්කට් එක ඒ ඕගොල්ලෝනේ අපි ගෙදර අරන් එන්නේ ඒවා. ඕගොල්ලන්ගේ තාත්තා ඉස්සර ශ්‍රී ලංකන් එයාලන්ස් එකේ හැදි ගැරුප්පු කවුරු සාක්කුවේ දාගෙනවට අපි ඒ වැඩ කරන්නේ. චී චී චී. පේනවනේ එහෙම හැදි ගැරුප්පු ඕගොල්ලන් තාත්තලා උස්සල උස්සන ශ්‍රී ලංකන් එකට වෙච්චද? මිනිස්සු කරනවා වැඩක්. දීර්ඝ ගුවන් ගමන වල රෑ නිදි ලඟ නිදා ගන්නවනේ. සීට් බෙල්ට් එක ගලවලා මේ බ්ලැන්කට් එක පොරෝගෙන ගන් දාගෙන වගේ ඉන්නවා බ්ලැන්ක් එක දා. ඒ කියන්නේ මේ සීට් බෙල්ට් දාන්න කැමති නෑ. ඒක කරදරයි කියලා හිතනවා. සමහර මිනිස්සු ඉන්නවා ෆ්ලයිට් එකේ නැගපු වෙලාවෙ ඉඳලා බහිනකන් සීට් බෙල්ට් එකේ ඉන්නවා. ඔබ නිදාගත්තාම ඔය ටුම් ගාලා සීට් බෙල්ට් සයින් පත්තු වෙනේවා. කැප්ටන් ගේ ඔය තියෙන ඇනවුන්ස්මන්ට් සැහෙන්නේ නෑ. නින්ද යනවා මැරිලා වගේ සමහර අයට. සීට් බෙල්ට් එක ඇඳ ගන්න. ගුවන් ගමන් වල යනවනම් මොනවා කරන්නද ඉතින්? දාගෙන ඉඳපල්ලා. මුලින්ම කියනවනේ නගිනකොටත් නේ කරුණාකර ඔබේ සීට් බෙල්ට් එක පළඳ ගන්න කියලා කියනවනේ මැසේජ් එකක්. නගිනකොට කියන්නේ? හා නෑ නෑ. හරි. මුදුනෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සීස් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.